සමගි ජන සන්ධානය තමන්ගේ මැතිවරණ පොරොන්දු ප්‍රකාශය ඉදිරිපත් කරා සැමට ජයක් කියන නමින් ඊට පස්සේ මේ ජනාධිපතිවරණය සඳහා වන මැතිවරණ ප්‍රකාශනයේ ජනාධිපතිවරණ ප්‍රකාශනයේ දිගුවක් ලෙස ආර්ථික කටයුතු පිළිබඳව තමන්ගේ දැක්ම වඩා ප්‍රශස්ත ලෙස සමගි ජන සන්ධානය ඉදිරිපත් කළා බ්ලූප්‍රින්ට් 3.0 මීට කලිනුත් බ්ලූප්‍රින්ට් දෙකක් ආව 1.0.2.0 කියලා උසස් සමාජ වෙළඳපොළ ආර්ථිකයක් කරා මේ ප්‍රකාශනය සමගි ජන සන්ධානය වෙනුවෙන් ආචාර්ය හර්ෂ ඇතුළු කණ්ඩායමක් තමයි ඉදිරිපත් කරේ ඒ නිසා ආර්ථික වැඩපිළිවෙල පිළිබඳව සාකච්ඡා කිරීමට අද අපි විශේෂයෙන්ම ආරාධනා කළා පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහත්මයාට සුබෝදෑසනක් සුබෝදෑසනක් අශෝක ආචාර්ය හර්ෂ ඔබේ මේ බ්ලූප්‍රින්ට් 3.0 ලේඛනය කියනවා රටම විද්‍යුත් වාහන දෙසට ගමන් කිරීම සහ රාජ්‍යට ලැබෙන ආදායම වැඩි දියුණු කිරීම සහතික කිරීම සඳහා මෝටර අත වාහන මත බද්ධ සමාලෝචනය කළ යුතුය. එසේම වාහන ආනයනය සඳහා පනවා ඇති සීමාවන්ද ඉවත් කළ යුතුය. මොකද මේ කියන්නේ දැන් වාහන ගේන්න දෙනවද නැද්ද? මේ මේක තමයි අපේ බ්ලූප්‍රින්ට් 3. අතෝසෙම අපේ අතිසෙන්ම තෘප්තියට පත් වෙනවා මේ ඩොකියුමන්ට් එක සම්බන්ධයෙන්. අනිත් පුද්ගලයොත් තමන්ගේ ආර්ථික වැඩපිළිවෙල ඉස්සරහට දැම්මා. නමුත් අපේ ආර්ථික වැඩපිළිවෙල තරම් කොම්ප්‍රිහෙන්සිව් රයිට් වැඩපිළිවෙලක් කවුරුත් ඉදිරිපත් කළා නැහැ. තව එක දෙයක් තියෙනවා. අවුරුද්දකින් කරන්න පුළුවන් දේවල් ෂෝට් ටර්ම් හැටියටත් අවුරුදු එකේ දෙක සිට තුන දක්වා මීඩියම් ටර්ම් හැටියටත් ඊට පස්සේ ලොง ටර්ම් හැටියටත් මේ සියලු දේ අපි සඳහන් කරලා තියෙනවා. ඔය මහා ලොකුවට කතා කරාට කිසිම කෙනෙක් හරි ටයිම් ෆ්‍රේම් එකක් කාල රාමුවක් දීලා නැහැ. කවදා කරයිද කියලා කිසි දෙනෙක් කිසි කෙනෙක් දන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේක අපි කොටස් මූලික වශයෙන් හතරකට බෙදලා හැබැයි ඒ හතර කුළුණු 10ක් මත තමයි තියෙන්නේ. මම ඔයගේ ප්‍රශ්නෙට එනවා අශෝක. හරි. එතකොට දැන් මේ පළවෙනි එක තමයි අපි 10කට කඩලා තියෙනවා. අතෝසෙන් මේ බලන් ඉන්න හැමෝටම මම කියනවා මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් අපේ වෙබ්සයිට් එකෙන්. කියවන්න වටිනවා. මොකද දන්නවද? මම දන්නවා සමහරු කල්පනා කරනවා අපි කොයි පැත්තටද ඡන්ද දෙන්නේ. හරි. අපි විශ්වාස කරන විදිහට ඒක දවන්ත සංඛ්‍යාවක් තාම ඉන්නවා තීරණය කළ නැති. ඒ ඇයි? මොකද ඔවුන් මේ ආර්ථික ප්‍රතිපත්තිය මොකද්ද කියලා බලාපොරොත්තු වෙනවා. ඒකෙන් ඇත්ත වශයෙන්ම ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගන්න පුළුවන්ද බැරිද කියන හැකියාව තියෙන්නේ කාටද කියන එක පිළිබඳව ඔවුන් අවධානය යොමු කරනවා. ඉතින් මේක අපි හිතමු පැය දෙකක් යයි කියලා මේක කියවන්න. මං හිතන්නේ පැය දෙක අතිශයින් වටිනවා. මොකද අවුරුදු 5ක වැඩපිළිවෙලකට ගන්න තීරණය මේකෙන් ඒ තීරණය ගන්න ලේසි වෙනවා. එතකොට විනිවිදභාවය සහ වගකීම. හරි. කොහොමද අපි දූෂණය වංචාව අතුගා දැමීම සඳහා කරන වැඩපිළිවෙල මොකද්ද? හරි. මූලිකවම මේකේ තියෙන්නේ අපි කොහොමද අර මම කලිනුත් කතා කරලා තියෙනවා මේ අභිචෝදක ස්වාධීන අභිචෝදක කාර්යාලයක් නිර්මාණය කරලා ඉතින් දෙවෙනි කොටසේ තියෙන්නේ මේ ණය අර්බුදය කර්මනාකරණය මූල්‍ය විනිමය අනුපාතය ආදායම් එකතු කිරීම වියදම් පාලනය. මොකද ඒක තමයි මේ ස්ථාවරභාවයට අවශ්‍ය දේවල්. ඊළඟට තියෙන්නේ වර්ධනය. හරි. වර්ධනය ඉදිරිමත් කරන්නේ කොහොමද? කෘෂිකර්මය, කර්මාන්ත, සේවා, ඊට පස්සේ රාජ්‍ය අංශය, ඩිජිටල් කාරණේ, බලශක්ති හා මහජන උපයෝගිතය, ඊළඟට සාධක වෙළඳපොළ, ඊළඟට ශක්තිමත් සමාජ ආරක්ෂණය අතිශයින් වැදගත්. දැන් මම අශෝකගේ ප්‍රශ්නේ මට ඕනේ මේක ගැන කතා කරන්න. මොකද බොහෝ දෙනා හිතනවා මේ IMF එක ඇතුළේනේ අපි ඉන්නේ, ණය ප්‍රතිසංස්කරණ කරන ව්‍යූහය ඇතුළේනේ. එතකොට සමහරු කියනවා එක දවසකට මේක වෙනස් කරනවා, තව දවසකට කියනවා නෑ අපි ඒගොල්ලොන්ට කිව්වම ගෙවන්න පුළුවන් දවසක ගෙවන්නම් කියලා ඒගොල්ලෝ කියයි ඕකේ කියලා, තව දවසකට කියනවා නෑ අපි මේ ව්‍යූහය වෙනස් කරන්නේ නැතුව වැඩ කරනවා, ඊට පස්සේ කියනවා නෑ ව්‍යූහය වෙනස් කරනවා පරාමිතීන් වෙනස් කරන්නේ නෑ කියලා. එතකොට මිනිස්සු සම්පූර්ණයෙන්ම පැටලිලා ඉන්නේ. මිනිස්සු දන්නේ නෑ, අහිංසක මිනිස්සුන්ව මුලා වෙලා තියෙනවා මේ නොයෙකුත් කියන දේවල් සම්බන්ධයෙන්. ඒ නිසා මේකේ ඉතාමත්ම පැහැදිලිව සරලව විශ්ලේෂණය කරලා තියෙනවා කර යුත්තේ මොකද කියලා. දැන් අශෝකගේ ප්‍රශ්නේ වාහන ගේන්න ඉඩ දෙනවා.
වාහන ගේන ඉඩ දෙන්න හේතුව තමයි හේතු දෙකක් තියෙනවා. එකක් තමයි අපිට ඒක අර ඔබ කියපු කාණ්ඩ තුනෙන් කොයි එකටද වැටෙන්නේ? ෂෝට් ටර්ම් වැඩක්ද? ෂෝට් ටර්ම් වැඩක්. අවුරුද්දක් ඇතුළේ. අවුරුද්දක් ඇතුළත ක්‍රියාත්මක කරනවා. මේක දැන් මේ අවුරුද්දක් කියන්නේ දැන් තියෙන තත්ත්වයට අනුව දිග කාලයක්. ඔව් ඉතින් ඒ අවුරුද්ද ඇතුළේ කවද කරනවද කියන එක අපි මාස ගානකට මේක දාන්න බෑනේ අශෝක. ඒ නිසා ඔබේ යෝජනාව අවුරුද්දක් ඇතුළත කරනවා. අපේ ආණ්ඩුව ආවොත් අවුරුද්දක් ඇතුළත කරනවා. ඒක කරන්න පුළුවන්. කරන්න මොකද මම කියන කාරණා දෙකක්. එකක් තමයි අපිට හැකියාවක් තියනවාද විනිමය අනුපාතයට බලපෑමක් ඍණාත්මක බලපෑමක් නොවන විදියට අවශ්‍ය විදේශ විනිමය ආනයන කරුවන්ට ලබා දෙන එක එකක්. ඇයි මේ කාරණා දෙකක් මේකේ එකට දාන්න? දැන් රටම විද්‍යුත් වාහන දෙසට ගමන් කිරීම සහ රාජ්‍යට ලැබෙන ආදායම වැඩි දියුණු කිරීම සහතික කිරීම සඳහා. ඔව්. ඒ දෙක කොහොමද සම්බන්ධ වෙන්නේ? ඒක හරි. එකක් තමයි අපි 20යි 30 අපි යම් යම් පාරිසරික කොප් 28 එක හරහා අපි එකඟ වෙලා තියෙනවා කාබන් විමෝචනය සම්බන්ධයෙන්. ඒ නිසා අපිට විදුලි වාහන වලට යන්න සිද්ධ වෙනවා. අනිත් පැත්තෙන් අපිට තියෙන රජ ආදායම අතිශයින් ඒ ලැබී මඩු වෙලා තියෙනවා වාහන ආනයනය සඳහා ලැබෙන බදු. එතකොට මේක දෙපැත්තේ එකයි. ඉතින් වාහන ආනයනය කරන්න නැති වුණාම බිලියන් ගානක ආදායමක් අපිට ලැබෙන්නේ නැහැ රජයට. දැන් මේ දක්වාම පවතින රජය කියපු කාරණයක් තියෙනවානේ. ඔවුන් කිව්වේ මේක ඇරියොත් වාහන ගේන්න ගොඩක් දෙනෙක් උනන්දු වෙයි. එහෙම වාහන ගේන්න ගියාම රටේ විදේශ විනිමය සංචිතයට ලොකු අර්බුදයක් එයි කියලා. නෑ මෙහෙම ඒක තමයි මම කිව්වේ. දැන් ඒ අපිට යම් තැනකට අපේ තියෙන සංචිත ගේන්න අවශ්‍ය වෙලා තිබුණා මේ විවෘත කිරීම කරන්න කලින්. අනිත් එක තමයි අපිට කොහොමත් ජාත්‍යන්තර වෙළඳ WTO ඒක යටතේ දිගින් දිගටම නොකුත් දේවල් තහනම් කරන්න බෑ. එතන අපේ මූලික ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ තමයි තහනම් කිරීමෙන් අපි එළියට යනවා. මම මේක ලියලා තියෙනවා. මම විශ්වාස කරන්නේ නැහැ අපි විශ්වාස කරන්නේ යම් දෙයක් තහනම් කළ යුතුයි කියලා. හැබැයි තහනම් වෙනුවට අපි ගේන්නේ බදු. එතකොට යම් කිසි ඉහළ බද්දක් තියෙනවා නම් ඒ ඉල්ලුම අඩු වෙනවා. බදු පහළගෙන આવොත් ඉල්ලුම වැඩි වෙනවා. දැන් Singapore වගේ රටක වාහනයක් ගේන එක ලේසි දෙයක් නෙමෙයි. දැවැන්ත බද්දක් ගෙවන්නත් ඕනේ. අවුරුද්දකට සැරයක් මේක රෙජිස්ටර් කරන්නත් ඕනේ. පාක් කරන්න නම් තවත් ගාණක් දෙන්න. දැන් ඔබත් කරන්න යන්නේ ඒකමද? නෑ මම කරන්නේ අපි කියන්නේ මේ තහනමෙන් අපි අයින් වෙනවා. කිසි දෙයක් තහනම් කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ නෑ. හරි ඒක තහනම් කරන්නේ කොමියුනිස්ට් රටවල් වල වගේ රැංගල තවත් තහනම් කරන්නේ. හරි මොකද අපි ආර්ථික නිදහස මිනිසුන්ට දෙන්න ජනතාවට දෙන්න කැප වෙලා ඉන්නවා. හරි එතකොට ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුල කවුරු හරි කියනවා නම් මට ගේන්න පුළුවන් නමුත් ඔබට තහනම්. හරි එතන අපි දකින්නේ නැහැ ආර්ථික යුක්තියක් සිද්ධ වෙනවා. බදු මොකද මැදපන්තිය ජනතාව වෘත්තිකයෝ රස්සාවල් කරන අය මේ බදු පිළිබඳ ප්‍රශ්නේ විශාල සංවාදයකට ලක් කරනවා ජනාධිපතිවරණයේදී තමන්ගේ ඡන්දය තීරණය කරද්දී. දැන් මේකෙදි සමගි ජනසන්ධානය ටිකක් පරිස්සමට කියන්නේ මධ්‍යම පන්තික බදු කප්පාදුව කියලාමයි මේකේ මේ කොටස නම් කරලා තියෙන්නේ. යෝජිත මධ්‍යම පන්තියේ පුද්ගලික ආදායම් බදු සැකසීම යනු වත්මන් බදු නිදහස් සීමාව එලෙසම පවත්වා ගන්නා අතරතුර ආන්තික බදු අනුපාතය මාර්ජිනල් රේට්ස් 1/24 දක්වා සංශෝධනය කර එම 1/24 උපරිම සීමාවට අදාළ වන මාසික ආදායම මිලියන් භාගයක් බවට සංශෝධනය කිරීම. මේක දැන් අපි ලියා ගන්න ඕන. දැන් මේකේ කොතනවත් ඔබේ මුල් ප්‍රතිපත්ති ප්‍රකාශනය හෝ මෙහි දෙකේම පැහැදිලි නැහැ. දැන් මේ ස්ලැබ්ස් වලට මොකද කරන්නේ? දැන් 1/1 ගේනවා කියලා කියන්නේ කොච්චර ප්‍රමාණයක් දක්වාද? මොකද මේ ලේඛනය සවිස්තරාත්මකයි. මේක ටිකක් පැහැදිලි කරන්න වටිනවා. දැනට ලක්ෂයක් යනකම් බදු නැහැ. පැහැදිලි එකගයි. හරි. ඊට පස්සේ ඊළඟ 41667ට 6%. ඊළඟ 41667ට 12%. ඔහොමම 41667ේ ස්ලැබ්ස් වලින් 6 12 18 24 30 36ට යනවා. හරි. එතකොට දැන් අපි කරලා තියෙන්නේ
පළවෙනි ලක්ෂේ බදු නෑ. ඊළඟ ලක්ෂේ ඉඳලා අර ආ මේ මේ ආන්තික බදු අනුපාතය ඊළඟ 46000. ඊළඟට 46667 ඉඳලා එකේ ඉඳලා ලක්ෂ 5කට කිට්ටු වෙනකන් 24 දක්වා තමයි ආන්තික උපරිම බදු අනුපාතය ලැබෙන්නේ. ඊට පස්සේ ඉඳලා 30-36 ගෙවන්න සිද්ධ වෙනවා. හරිනේ? ලක්ෂ 5ට වැඩි නම් 36 ඉහළට යනවා. නෑ, ඊට පස්සේ 30ට ගිහිල්ලා සාමාන්‍ය විදියට බදු ගෙවන්න සිද්ධ වෙනවා. දැන් අපිට ඇයි මේ මේක මම මේ විදියට කරේ? මම මේක નિවර්දි નિરાઉલ කරගන්න අහන්නේ. එතකොට 36 සමාන 124 උපරිමය නෙමෙයි බදු අනුපාතිකය ඊට එහාටත් යන්න ඊට ඉහළටත් ඊට ඉහළ බදු අනුපාතිකත් වලටත් යන්න පුළුවන්. 36 වෙනකන් යනවා ඒක. හරි, ඒක වෙනස් වෙන්නේ නැහැ. හරි, හැබැයි එකේ අපිට ප්‍රශ්නේ උනේ මේකනේ අශෝක, ගොඩක් කට්ටිය වෘත්තීය වේදියෝ, වෛද්‍යවරු, ආචාර්යවරු, මහාචාර්යවරු බොහෝ දෙනෙක් අපිට ඇවිල්ලා හම්බෙලා කිව්වා අපේ පඩිය මෙන්න මේ ප්‍රමාණයේ තියෙන්නේ. දැන් අවාසනාවට උනේ මේ ලක්ෂ 3 පයින් ගමන් අර උපරිම ආන්තික බදු අනුපාතයට මම කට්ටිය හසු වුණා. එතකොට කවුරුත් කියන්නේ නැහැ අපිට බදු ගෙවන්න සූදානම් නැහැ කියලා. නමුත් මේක යම්කිසි සාධාරණ තැනකට ගේන්න කියලා තමයි ඔවුන්ගේ ඉල්ලීම තිබුණේ. ඉතින් අපි මේක ගැන මාස ගාණක් තිස්සේ ස්ටඩි කරන්න සිද්ධ වුණා. කොහොමද රජයේ ආදායම යම්කිසි විදියකට කළමනාකරණය කරගෙන මේක කරන්නේ. ඉතින් අපිට එන්න පුළුවන් වෙච්ච උපරිම සහනය තමයි දැනට 101-24 දක්වා. දැන් කවුරු හරි හැබැයි ඒ ලක්ෂ 5 දක්වා වැටුප් ලබන අය. ඔව්. ඊට පස්සේ 5න් පස්සේ ඊට පස්සේ 30-36 ආයෙ පටන් ගන්නවා. හරි, ඒකට ඉතින් අපිට මිලියන් ගණන් පඩි ගන්න කට්ටියට මේ අවශ්‍යතාවය නැහැ මහ ලොකු බදු සංශෝධන කරන්න. හරි, අපිට අවශ්‍ය වෙලා තිබුණේ මාධ්‍යම පන්තිකයන්ට. ඒ කියන්නේ මිඩල් ක්ලාස් එකේ වැඩ කරන මැනේජර්ස්ලාට, ඒ කට්ටියට, මේ රජයේ වැඩ කරන ડોක්ටර්ස්ලාට, මේ ඒ කට්ටියට. ආචාර්ය හර්ෂ, හැබැයි ආණ්ඩුව ඔය බදු සංශෝධන කළා. ඇතැම් වෙලාවට මේක පේයි බද්ද කියලා කියනවා, සමහර ලාවට ඇපිට් බද්ද කියලා කියනවා. මේ නම් හරි පටලැවිලි සහගතයි. හැබැයි මෙහෙම කළා ආණ්ඩුව හිතුවටත් වඩා බදු ආවනේ. මේක විදුලි බල මණ්ඩලයට විදුලි බිල වැඩි කරා, ජල බිල වැඩි කරා, ඇපිට් නැත්තම් පේයි බදුත් වැඩි කරා. වැඩි කළා හිතුවට වඩා ආදායම් ගත්ත ආණ්ඩුව. දැන් එතකොට ඒ ඇතිවෙච්ච තත්වයේ සහනය ලැබෙන්නේ නැද්ද? නෑ, ඒක තමයි අශෝක මං කිව්වේ. දැන් මේක මේ මම හිතලා නිකන් අදයිය කරපු දෙයක් නෙවෙයිනේ. අවුරුද්දකට වඩා මම මේකේ තර්කය පාර්ලිමේන්තුවේ ගෙනා. ඔයාගේ ෂෝ එකෙත් මම මේක කිව්වා. ඉතින් මිනිස්සු බොහෝ දුරට මං හිතන්නේ අපිව පිළිගන්නවා. අපි මේක අදයිය සටනක් නෙවෙයි. වෙන කවුරුත් මේ සටනේ හිටියේ නෑ. අපි විතරමයි මේ සටනේ හිටියේ. අපි විතරමයි මේක මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ මේක 24ට කරන්න පුළුවන් කියලා එදා පේයි ටැක්ස් එක. හැබැයි දැන් ඒගොල්ලෝ පේයි ටැක්ස් එකෙන් එදා බලාපොරොත්තු වෙච්ච ගානට වඩා අතවසියෙම දෙකහමාර ගුණයක් විතර බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපිට මේක මීට වඩා කපන්න බෑ. හරි, මොකද එකඟ වෙලා තියෙන දේවල් සම්බන්ධයෙන් රජයේ ආදායම IMF එකත් එක්ක යන අදිවසෙන්. ඉතින් ඒ නිසා අපිට ඕන කරේ අර අර කණ්ඩායම ඉලක්ක කරගන්න. සමහරු කිව්වා හරිසේ අයි වට ලක්ෂ 2 වෙනකම් මේක මේ බදු ගෙවන එක අයින් කරන්න පුළුවන්. හරි ලේසිනේ. හරි, ලක්ෂ 2 වෙනකම් බදු ගෙවන එක අයින් කරාම අර ඉහළ බදු ආදායම් ගන්න කට්ටියකින් බදු එකතු කරන්න නම් එහෙමනම් අර ඉතුරු වෙලා ඉන කට්ටියකින් 6 12 18 24 30 36 බෑ. ඒක ඊට වඩා වැඩි වෙන්න ඕනේ. 8 16 24 32 වාගේ ඉතුරු වෙච්ච කට්ටියකින් ගන්න. ඒක හරි අසාධාරණයි. පහුගිය සමයේ IMF වැඩපිළිවෙලත් එක්ක EPF ණය ප්‍රතිව්‍යුහගත කරන්නේදී විශාල අභියෝගයකට ලක් වුණා. වැඩි දෙනෙකුට මේකෙන් උනේ අගතියක් කියන එක තමයි පොදු අවකාශය සාකච්ඡා වෙන්නේ. දැන් මේකට ඔබ දෙන්න යෝජනා කරනවා සහන. කොයි විදිහටද මේක කෙරෙන්නේ? කලින් බලාපොරොත්තු විදියටනේ EPF එකට දේශීය ප්‍රතිව්‍යුහගත කරන්නේ හරක් කණපැලෙන්න ගැහුවේ. දැන් මේගොල්ලෝ ENN සාකච්ඡාවලට අනුව අර ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගත කරනකොට වාණිජ ණය හිමියන්ට කියලා තියෙනවා
සීයට විසියටක හයාකට්ට එකට අපි පොරොන්ද වනාට මුහුණ තගේ කපා දැමීමකට ඒ කපා දැමීම සිද්ධ වෙන්න දෙදස් විසි අටේදී. හැබැයි ඒක මැක්‍රෝලිංක් බොන්ඩ් එහෙමත් නැත්තං එදා රටේ දළදාශය නිෂ්පාදනයේ ඇමරිකන් ඩොලර් ප්‍රමාණයට අනුව එදාට එක වෙනස්සනවා කපන දවසර. එතකොට සියලුම පාහේ විශේෂඥයන්ගේ පුරෝකථනය තමයි මේ 128 කියන එක 115ට අඩු වෙනවා. එතකොට ද්විපාර්ශ්වික නාහිමියෝ ඒ ආණ්ඩුවට කියලා තියෙනවා එහෙම වුණොතින් එහෙම ඒගොල්ලෝ දැනට දීලා තියෙන සහනේ යම්කිසි කප්පාදුවක් කරන්න ඒගොල්ලොන්ට බලාපොරොත්තු වෙනවා. ඒකට තමයි ක්ලෝ බෑක් ක්ලෝස් කියලා කියන්නේ. එතන අපේ මතය තමයි එහෙමනම් හරි මේ දළදේශ නිෂ්පාදනයේ වැඩි වෙන්නේ අපේ කැපකිරීම නිසානම් මේ දේශීය ප්‍රතිව්‍යුහගතකරණයෙන් පහර වැදුනේ අපේ අර්ථසාධක අරමුදලේ කට්ටිය නැහැ. ඒ කට්ටියගෙන් ගැත්ත කපා ගැනීමේ යම් කිසි සහනයක් ඒ කට්ටියට ලැබෙන්න ඕනේ අර කට්ටියට ලැබෙනවා. මේ කාරණේ ඔබ මීට කලිනුත් කියලා තියෙනවා. දැන් එතකොට මේකේ කොහොමද තක්සේරුව? දැන් මේක තමයි අපි කෙලින්ම IMF එකට කිව්වා මේක. හරි. මොකද සාධාරණත්වයක් තියෙන්නේ අපේ තියෙන්නේ සමාජ වෙළඳපොළ ආර්ථිකය. රනිල් වික්‍රමසිංහ මහත්තයාට එහෙම එකක් නැහැ. හරි. දැන් තේරවාද ආර්ථිකයක් කියලා එකක් තියෙනවා. මන්ද ඒක හරියට මට තේරුම් ගන්න අමාරුයි. ඒ කෙසේ වෙතත් සමාජ වෙළඳ ආර්ථිකයේ අපි බොහොම දැඩිව අවධාරණය කරනවා. මේක දෙක. එකක් තමයි වෙළඳපොළ, අනිත් එක තමයි සමාජ සාධාරණ. ඒතර අපිට වෙළඳපොළෙන් එහා යන්න බෑ. අපි වෙළඳපොළ ඇතුළේ ඉඳන් තමයි මේ ණය ප්‍රතිහෝගත කිරීම කරන්නේ. හරි. එතකොට එතෙන්දී එක පාර්ශ්වයකට විතරක් අගතියක් වෙනවා නම් එතන සමාජ සාධාරණත්වයේ ගැටලුවක් තියෙනවා. ද්විපාර්ශ්වික නාහිමියන්ගේ ඔවුන් දැනට යෝජනා කරලා තියෙන ප්‍රතිශතය පිළිබඳව සහ ස්වෛරීත්ව බැඳුම් කර හිමියන්ගේ පිළිබඳ කාරණයේදී මතුවලා තියෙන තත්ත්වය. එතකොට EPF වලට EPF වලින් ඔබට මට අපි හැමෝටම වෙච්ච පාඩුව කොයි වගේ ප්‍රමාණාත්මකව අපිට කොහොම ඉලක්කමක්ද අපිට හිතන්න පුළුවන්? ඒක දැනට කියන්න බෑ අශෝක. නමුත් අපිත් එක්ක තරඟවදින එකම දේශපාලන කණ්ඩායමක්වත් වචනයක් මේ ගැන කතා කරලත් නැහැ. කතා කරන්න මම දැන කතා කරලා නැහැ. අපි විතරයි කතා කරලා තියෙන්නේ. ඒතොර අශෝක මගෙන් අහනවා මට ගාන කියන්න පුළුවන්ද? මට ගාන කියන්න බෑ දැන්. හැබැයි මොකද ඒ ගාන තීරණය වෙන්නේ 2028. හරිනේ. ඒක 2028 ජනවාරි වල යම්කිසි ගාන තීරණය වෙනවන් නම් ඒ තීරණය වෙන ප්‍රමාණයට සාපේක්ෂව අපේ අර්ථසාධකයේ අරමුදලේ කට්ටියටත් මේක ලබා දෙන්න තමයි අපේ බලාපොරොත්තුව. ISB ප්‍රතිව්‍යුහගතකරණය. දැන් මේකේ ඔබ කියනවා මේක මැතිවරණය වෙනකොට ඉවර වෙලා තිබුණොත් තත්වය මෙහෙමයි, එහෙම නූනොත් තත්වය මෙහෙමයි කියලා කාරණා කීපයක් හැටියට ඔබ සංවාදයට ගන්නවා. කොහොමද අපි හරියට මේක තේරුම් ගන්න ඕනේ? නිව්යෝක් ප්‍රාන්තයේ ඩිස්ත්‍රික් කෝට් එකේ නඩුවක් දාලා තියෙනවා හැමිල්ටන් රිසර්ව් බැංකුව. ඒකෙන් ඩොලර් මිලියන 250ක් වහාම ගෙවිය යුතුයි කියලා ඔවුන් ඉල්ලලා තියෙනවා. මේකේ මිල නෙමෙයි වැඩේ. මේක ක්‍රියාත්මක කරන තැනකට ගියොත් ඇතිවන සංකූලතාවය. එන්න හරි. හරි. එතකොට දැන් ඇමිකස් බ්‍රීෆ් කියලා එකක් ටීරෝ ප්‍රයිස් අමුන්ඩි වාගේ ලොකු මේ ෆන්ඩ්ස් ගිහිල්ලා ගිය සතියේ ඉන්ටර්වීන් කරා ඇමිකස් බ්‍රීෆ් එකකින්. ඒ කියන්නේ ඕනොත් මේ ඒකට සංශෝධනයක් ඉදිරිපත් කරා නිව්යෝක් මේ ඩිස්ත්‍රික් කෝට් එක අධිකරණයට. මේ ලංකාවට කියන්න සැප්තැම්බර් 15 වෙනකොට මේ වැඩේ ඉවර කරන්න. මෙහෙම දැන් මීට කලින් සිද්ධ වෙලා නැහැ. ඒ සැප්තැම්බර් 21 ජනාධිපතිවරණයට පෙර මේක ඉවර කරන්න කියන වචන. ඒගොල්ලෝ කියනවා. ඒගොල්ලෝ කියනවා. ජනාධිපතිවරණයක් වෙනවා 21 වෙනිදා. ඒ නිසා 15 වෙනකොට මේක ඉවර කරන්න කියලා ඒගොල්ලෝ කියනවා. හරි. ඒ අත් වශයෙන් 15 කියනවා කියන්නේ ඒගොල්ලෝ කියන්නේ හරියට සැප්තැම්බර් මැද. හරි. ඒ සැප්තැම්බර් මැද කියන්නේ 15. ප්‍රශ්නේ තියෙන්නේ තාම මේක ඉවර වෙලා නැහැ. ලංකාව පැත්තෙන් මේකට අවසාන කෘතාවට ඇවිල්ලා නැහැ. ඇවිල්ලා නැහැ. දැන් අද සැප්තැම්බර් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම් කර ISB සම්බන්ධයෙන් සහ ද්විපාර්ශ්විකත් මොකද ද්විපාර්ශ්විකයි ස්වෛරී බැඳුම් කර අතරේ තියෙන ඕනේ කම්පැරබිලිටි ඔෆ් ට්‍රීට්මන්ට්. ඒ කියන්නේ සමානතාවයක් තියෙන ඕනේ කියලා ඔවුන් කියනවා.
IMF එකෙන් කියනවා මේ මේ ද්වේපාර්ශික නාහිමියන්නේක එකඟතාව අවසන් වටයකට ආවා කියන එක දිගින් දිගටම කියනවනේ නෑ එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා හැබැයි ඒ එකඟතාවයේ IMF එකෙන් චෙක් කරන්න ඕනේ අපිට දෙනවා DSA එකක් කියලා මේ මහා ලුකුවට ඔය අපිත් එක තරඟ කරන එක පක්ෂයක් කියනවා ඒ කන්ටිර මේ මේ ණය තිරසර කරන විශ්ලේෂණය DSA Debt Sustainability Analysis කියන එක වෙනස් කරන්න පුළුවන් කියලා එක දවසක් කියනවා තව දවසක් කියනවා ඒකට විකල්ප DSA එකක් කියනවා කියලා ඊළඟ දවසේ කියනවා ඒකේ පරාමිතීන් වෙනස් කරන්නේ නැහැ කියලා ඊළඟ දවසේ කියනවා ඒක වෙනස් කරනවා කියලා මම දන්නේ ලොකු අවුල් ජාලයක් ඒගොල්ලෝ නිර්මාණය කළද මේ ඔක්කොමත් එක්ක තමයි අරගොල්ලෝ නිවක් අධිකරණයට ගිහිල්ලා කිව්වා මේක ඉවර කර ගන්න ඕනේ කියලා හරි මේක ඉවර වෙන පාටක් නම් මට පේන්නේ නැහැ මොකද IMF එක ප්‍රූව් කරන්න ඕනේ මේ මේ ද්විපාර්ශ්වික ණයයි ISP ණයයි දෙකම මේ DSA එක ඇතුලේ තියෙන්න කියලා. ඒක මේ DSA එක වෙනස් වෙනවා නම් මේ සියලු දේ වෙනස් වෙනවා. සංකීර්ණ දෙයක් මේ. දැන් ඔය කට්ටියක දවසක් කිව්වා නෑ නෑ අපි කියනවා මේ අපේ ISP කට්ටියට අපිට පුළුවන් වෙලාවක අපි ගෙවන්න කියලා. මෙච්චර කල් එක තමයි කිව්වේ. අපි රටේ ආර්ථිකය හදලා වර්ධනය කරලා අපිට සල්ලි තිබිච්ච දවසක අපි ගෙවන්නම් කියලා ඒගොල්ලෝ කියනවලු. එතකොට අර කට්ටිය කියනවලු ආ ඕකේ කියලා. මේ ඒක තමයි මෙච්චර කල් කිව්වේ. දැන් මාත් එක තර්ක කරානේ. හැබැයි දැන් හදිස්සියම බිස්නස් කොමියුනිටි එක ඉස්සරහට කියනවා නෑ නෑ කිසි දෙයක් වෙනස් කරන්න නෑ කියලා. එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේක 15 වෙනිදා කලින් කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නෑ. හරි. එහෙමනම් ඊළඟට එන ආණ්ඩුවට ලොකු වගකීමක් තියෙනවා මේක වහාම ඉවර කරගන්න. එතකොට අපි මේ පාදම මේ DS එක තමයි පාදම මේ මේ ෆවුන්ඩේෂන් එක. මේ ෆවුන්ඩේෂන් එක උඩ තමයි මේ සම්පූර්ණ ණය තිරසරකරණයනේ ඉලක්කය විය යුතු. ණය ගෙවාගෙන යන එක එක කාරණයක්. නමුත් තිරසර ආකාරයකින් අපේ ආර්ථිකය කළමනාකරණය කරගෙන ණය කළමනාකරණය කරගන්නයි පදනම වෙන්නේ මේ වැඩේ අමාරු කෑල්ල. ඔය ඒක තමයි කියන්නේ. එතකොට දැන් උදාහරණයක් හැටියට දැන් මේ නඩුවත් එක්ක අපි හිතමු නඩුව දැන් දාලා තියෙනවා. ඊට පස්සේ ස්ටේ ඕඩර්ස් මම හිතන්නේ 3කට 4කට වඩා අපි අරගෙන තියෙනවා. ඒ මොනකද ඇමරිකාව පැරිස් ක්ලබ් එක ඊළඟට ජපානේ මේ ඔක්කොම අපි වෙනුවෙන් මේ ඉදිරිපත් වුණා. ඒගොල්ලෝ නිව්යෝක් උසාවියට කිව්වා මේ ලංකාවට ඉඩ දෙන්න. මේ ලංකාව මේ වැඩේ කරගෙන යනවා මාස 3ක් දෙන්න තව මාස 3ක් දෙන්න යනාදි වශයෙන් දැන් මේක ඉවරටම ඇවිල්ලා එතකොට මේ නඩුවේ තීන්දුව නොදී තමයි තියන් ඉන්නේ හරිනේ එතකොට යම්කිසි හේතුවකට කවුරු හරි ඉරෙස්පොන්සිබල් ලෙස හරි වගකීමකින් තොරව මේ කියන කතා නිසා යම්කිසි විදිහකට මේක ගැස්සුනොත් මම ඉතාමත්ම වගකීමෙන් කියන්නේ හරි එහෙමනම් අර ස්ටියෝඩේ එකේ කාලි වරුණාම නඩු තීන්දුව ලැබෙනවා රජයේ බැරි වෙලාක අපේ අවසනාවකට කවුරු හරි කිව්වොත් එහෙම නෑ නෑ අපි අලුත් DS එකක් මත තමයි මේ සියලු දේ කරන්න කියලා මෙච්චර කල් කරගෙන ආපු එක ආයෙත් වැටෙනවා. එතකොට වාහන ගේන එක අනම්මනම් පැත්තකින් තියන්න. හරි. ඒ කිසි දෙයක් කරගන්න වෙන්නේ නෑ. මොකද ආයෙ මුල ඉඳන්ම පටන් ගන්නවා. එහෙම වුණොත් අපි දන්නවනේ මේ ISP හෝල්ඩර්ස්ලා. හරි. මොකක් වෙයිද කියලා. ඔවුන්ගේ මතය තියෙන්නේ ඔය වයිටන් කේස් තමයි මේ 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 ඔන් හොක් කොමිටිගේ ලෝයර්ස්ලා රොඩ් ස්ටයිල් තමයි ඒගොල්ලන්ගේ ෆයිනන්ෂල් ඇඩ්වයිසර්ස්ලා අනික් කට්ටියට නඩු දානවා ඔච්චරයි වෙන්නේ දැන් මේගොල්ලෝ අල්ලන් ඉන්නේ ඇයි පොරොන්දුක් තියනවා ඉවර කරනවා කියලා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් මේකට සම්බන්ධ වෙලා කටයුතු කරන බව එයා දැනුවත් නිසා හරි ඒකෙන් අනුර මොකද වෙන්නේ ආජෙන්ටිනාවට මොකද උනේ මේක මේ පොලිටිකල් ෆුට්බෝල් එකක් නෙමෙයි දැන් අපි ඊළඟට යමු මේ ණය කළමනාකරණය සඳහා රජයේ ණය කාර්යාලයක් සහ එයට ඉහළ නිපුණත්වයකින් යුතු ඉහළ වැටුප් ලබන වෙළඳපළ චලනයන්ගෙන් ප්‍රතිලාභ ලබාගෙන ගතිකව ශ්‍රී ලංකාවේ ණය කළමනාකරණය කළ හැකි වෘත්තීයමය කාර්ය මණ්ඩලයක් නිර්මාණය කිරීම. දැන් මේක ටිකක් අමුතු කතාවක්නේ ණය කළමනාකරණයට ඉහළ වැටුප් ලබන අයව ගන්නවා කියලා කියනවා. ඔව්. ඇයි මේ වගේ තැනකට යන්නේ බලන්න අපේ රටේ තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි අපේ ට්‍රෙෂරි මැනේජ්මන්ට් එක ගන්න. ඒ කියන්නේ දැන් සමහර වෙලාවට ඕගොල්ලෝ දකිනවා කොහොමද ආයතනවල ට්‍රෙෂරිය ක්‍රියාත්මක වෙලා ඇත්ත වශයෙන්ම ප්‍රොඩක්ට්ස් විකුණලා ගන්න ප්‍රොෆිට් කරනවා ට්‍රෙෂරියෙන් එන ප්‍රොෆිට් එක.
සමහරවිට බැංකුවක ලෝන් එකෙන් කරන ලැබෙන ලාභයට වඩා බැංකුවේ ට්‍රෙෂරියෙන් ලැබෙන ප්‍රොෆිට් එක. මොකද මේ ට්‍රෙෂරි එක මැනේජ්මන්ට් කරන්න පුළුවන් නම් අපේ මේ ණය හරියට මොකද මේවා ජාත්‍යන්තර ණය දේශීය ණය අපිට පුළුවන් නම් අවශ්‍ය වෙලාවට විකුණන්න අවශ්‍ය වෙලාවට නැවත ගන්න. දැන් අපිට යම් කිසි opportunity එකක් create වෙනවා ලෝකයේ වෙළඳ පොලේ ලෝක පොලිය අනුපාතය පල්ලෙහාට යනවා නම් අපි ගාව තියෙනවා නම් වැඩිපුර පොලියක් ලබා ගන්න පුළුවන් අපි දීපු එකක් හරි එහෙම නැත්නම් ඒක වයිස වේස අපිට පුළුවන් මේ ණය ට්‍රේඩ් කරන්න. හරි එතකොට එහෙම කරලා අපිට පුළුවන් ලෝකයේ පොලිය අනුපාතවල වෙන වෙනස සමග යම් කිසි විදියකට ලාභයක් ලබා ගන්න. හරි ඒක යම් කිසි risk එකක් තියෙනවා මෙතන. හැබැයි දැනට ඔය වැඩේට මහා බැංකුවේ නැත්තම් මුදල් අමාත්‍යාංශයේ පිරිසක් නැද්ද? නෑනේ. මූල්‍ය මණ්ඩලයේ නෑනේ. Liability Management Act කියලා එකක් 2018 පාස් කරගත්තා. ඒක පාස් කරලා එදා හැන්දෑවේ තමයි ඔක්තෝබර් 28 මේ කුමන්ත්‍රණය ආවේ. ඒ නිසා ඒ දැන් නීතියක් තියෙනවා. නීතියක් තිබ්බට මදි ඒකට specialized staff තියෙන්න ඕන. දැන් මම මේක කියන්නේ මම තමයි අත් වශයෙන්ම මේ DCC බැංකුවේ ට්‍රෙෂරිය මැනේජ් කරේ. එතකොට දැන් උදාහරණයක් හැටියට සාමාන්‍ය ලෝන් එකක් දෙන්න මිලියන් 10කට වැඩි මං කියන්නේ මේ අවුරුදු 30කට විතර කලින්නේ මිලියන් 10කට වැඩි ලෝන් එකක් දෙන්න නම් බෝඩ් එකට යන්න ඕනේ. පැහැදිලිවම. හැබැයි ට්‍රෙෂරි එක මට මම විතරක් නෙමෙයි ලෝන් එකක් දෙන්න විතරක් නෙමෙයි ලෝන් එකක් ගන්නත් සමාගමකට ඒ තත්ත්වයේ තියෙනවා. ඔව්. හැබැයි ට්‍රෙෂරියට එහෙම ගන්න නැහැනේ. දැන් උදාහරණයක් හැටියට ට්‍රෙෂරියේ අපි ඔය ලොකු ගැටලුවක් වුණා ලෝක බැංකුව ADB එකයි ක්‍රෙඩිට් ලයින් එක අයින් කළා මහා දැවැන්ත අවුලකට ඩෙවලොප්මන්ට් බැංක්ස් වැටුණා. එතෙන්දී සමහර දවස්වල බිලියන 2 බිලියන 3 උදේ පාන්දර 7:00 පටන් ගත්තාම උදේ 10 වෙනකොට අපි අරගෙන ඉවරයි. හැබැයි රුපියල් මිලියන 10ක් ගන්න බෝඩ් එකට යන්න ඕනේ. හැබැයි බිලියන 3ක් ට්‍රෙෂරියට මැනේජ් කරන්න පුළුවන්. මං කියන්නේ මේක ස්පෙෂලායිස්ඩ් දෙයක්. හරි එතකොට මේක සාමාන්‍යයෙන් ට්‍රෙෂරි එකක් දුවන්න නම් ඒ විශේෂඥ දැනුම තියෙන කෙනෙක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ කට්ටිය අපිට මේ සාමාන්‍ය පඩියට ගන්න බෑ. හැබැයි ඒ හරහා අපිට බිලියන්ස් ඉතුරු කර ගන්න පුළුවන්. බිලියන්ස් හොයා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි ideologically කල්පනා කරන්න ඕනේ දැන් අපි සෙන්ට්‍රල් බැංක් එකේ ඩෙපියුටි ගවර්නර්ස්ට ලක්ෂ 18ක් දෙන්න රජ තීරණය කරන්නේ මාසිකට. ඒ කෝණයෙන් මේක ඉස්සරහට ගෙනියන්න ඕන කියලා ඒ කියන්නේ වෘත්තීය වේදීන් රඳවාගෙන. ඔව්. ආචාර්ය හර්ෂ බෙහෙත්ම ස්තුතියි අද පැතිකඩ සංවාදයට එක් වුණාට.